මේ ගනුදෙනු කියලා කියන්නේ. අපිට නොඑක ආකාරයෙන් උදව්වක් උපකාරයක් එබඳු ආකාරයෙන් හෝ කෙනෙක් කළොත් අපිත් ඒක බාරගත්තා වාගේම යුතුකමක් ඉටු කරන්න ඕනේ. අපි ගත්තනම් ගත්තා වාගේම දෙන්නත් ඕනේ. ඒ ගනුදෙනුව පැහැර හැරියොත් එහෙම ධර්මතාවයෙන් ක්‍රමයක් යෙදෙනවා. කෙනෙක්ගේ යමක් අරගෙන ඔහුට දුන්නේ නැත්නම් ඒක ආපහු දීලා සමතුලිත භාවයට පත් කරන්න කර්ම වේගයෙන් ක්‍රියාත්මක වීමක් වෙනවා. එනිසා ඒක ඔහු විසින් දෙන්න ක්‍රමයක් හැදෙනවා. නොදී බැරිකම නී එක බොහොම අමාරුවෙන් තේරුම් ගන්න ඕනේ. කාරා විශ්ලේෂණ කිව්ව විස්තරෙම තමයි මේ කියන්නේ. එනිසා භාර්යාව වශයෙන්, දරුව වශයෙන්, ස්වාමිපුරුෂ වශයෙන් උපදින්න පුළුවන් ওই දෙකටම. මේ ගනුදෙනු වල ස්වභාවය විවිධයි. වචනයකින් බැන්නොත් අපි කෙනෙකුට අපි හොට ණය වුණා. අද අපි ණය ගනුදෙනුව කියලා හිතා ඉන්නේ එහෙම එකක් නෙමෙයි, බොහොම අල්ප මාත්‍ර පුංචි දෙයකට. කාගෙන් හරි සල්ලි කීයක් හරි ඉල්ලගෙන දුන්නේ නැත්නම් ඒක තමයි අපි හිතා ඉන්නේ ගනුදෙනුව කියලා. ගනුදෙනුව විතරලා හුඟා ගැඹුරුයි. හිතෙන් කාට හරි අපි සාපයක් කළා නම් ඒකත් අපි ආපහු ගෙවන්න ඕනේ. ගෙවෙන එකන් එකින් නිදහසක් වෙන්නේ නැහැ. එනම මේ ලෝකේ වැඩි හරියක් අපි හිතෙන් සාප කරපුවා කොච්චරද? විවිධ අවස්ථාවල හිතෙන් සාප කරපුවා බොහොම තදයි. ඒවට සම්පූර්ණ වන්දි ගෙවන්න වෙනවා. එනම මෙත්තා සහගත හිතක් පතුරවන්න කිව්වේ අනන්ත සත්වයින්ට. ඔය අනන්ත සත්වයින් අතරේ තමයි අපි හිතෙන් සාප කරපු සියල්ලෝ ඉන්නේ. ඒකට ප්‍රතිකර්මී ලැබෙනවා ওই ක්‍රමයට. විවිධ සාප විවිධ අවස්ථාවල කරලා ඇති ඕන තරම්. අපිට රුස්සන් නැති සෑම පුද්ගලයෙකුටම අපි මොනවෙන් හරි සාපයක් කරනවා. නොදකින් විතරක් කියලා කිව්වත් ඒක සාපයක්. බැන්නත් සාපයක්. වචනේ රු කියවෙනවා. වචනෙන් කියපුවා වචනේම සුද්ධ කරගන්නත් ඕනේ. එන වචනෙන් කියපු සාපේ හඬ නගල කර්මස්ථානයක් වඩලා හරි කමක් නැහැ. ඒකත් සම්බන්ධ වෙනවා සුද්ධ කරන්න ක්‍රමයක්. එහෙමත් හේතිය කරගන්න ඕනේ. කෙනෙකුට ගැහුවා රිදෙව්වා ක්‍රියාත්මක වීමකින්. එහෙනම් ඒකත් අපි කරමු ණයවීම. අපිට රිදුම් කණ්ඩ වෙනවා, ගුටි කණ්ඩ වෙනවා. ඒකේ නම් මිදෙන්න බෑ කවුද හරි. මෙන්න මේ ක්‍රම සියල්ල ගනුදෙනු. එහෙනම් මේ ගනුදෙනු පියෙව්වේ නැත්නම් ධර්මතාවයෙන් ධර්මාධිකරණයේ කියලා කාටවත් පැත්ත ගැති නැති ශක්තියක් තියෙන ස්වභාව ධර්මයේ. අන්න ඒකට කොටු වෙනවා. කොටු වෙලා විවිධ ක්‍රමවලින් දරුව වෙලා එනවා, දෙමව්පිය වෙලා එනවා. ඔබ සම්බන්ධයක් ඇති වෙන කොයි තාලෙකින් හරි. ඇති විලා ණය ගනුදෙනුව පිය වෙන්නේ මොකෙන්ද කලේ? ඒ જાතියෙම පිය වෙන ක්‍රමයක් යෙදෙනවා. බැනන බැනුම් වලින් තමයි ඒක පියවන්ඩු වෙන්නේ. අපි කාට හරි බැන වැඩකාරයෙකුට එකත් බෑවක. දැන් මේ වෙනපියකට අපිට වන්දි ගෙවන්නේ වැඩකාරයෙක් වෙලා කවුද හරි. අපි පැරණි කතාවක් තියෙනවා මේ රජ්ජු මාලා කියලා එක්කෙනෙක් ගැන. බුදුරණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක්ක දෙනෙක් තියගේ දාසියක් රජ්ජු මාලා කියන්නේ. ඒ ස්වාමිදුවට කොච්චර හරි පෙන්වන්න බැරි ඒ දාසියමයි. දැක්ක දැක තැන වයින්නවා ගහනවා. මොකද දාසියෝ කියලා කියන්නේ පැනලා යන්න බෑ කාගේවත් අම්මි තාත්තෙක් කියලා හොයාගෙන යන්න. එහෙම පිළිසරණක් නැහැ. දාසියෝ දාසියෝ කියලා ඉතර හිටියා එහෙම පිළිසා. ඒ අනුන්ගේ වහල්දු. යම්කිසි ස්වාමිදුවකර දාසියක් වුණා කියලා කියන්නේ ඒ ස්වාමිදිය කියන සියලු දේවල් කරන්න ඕනේ. තෝ රෑ 12 වෙනකම් බුදියෙන්න බෑ බලා අපි අදපටන් කිව්වොත්. රෑ 12 වෙනකම් බුදියෙන්න බෑම තමයි ඉතින්. ආයි ගැහුවා කියලා ගිහිලා මානව හිමිකම් මෙහෙම ඉල්ල නඩු දාන්න බෑ කවදාවත් ගිහිල්ලා. ලකුණකුත් කොටලා තියෙන මේ අහවල් දෙකෙනාගේ දාසියාගේ මෙන්න මේ ලකුණ තියෙනවා. ඒක රජයේ තියෙන හරහා විලා. දාසියිටම තමයි දඬුවම් හම්බෙන්නේ දාලා ගියොත්. මෙහෙම ක්‍රමයක්. ඉතින් මොකද කරන්නේ? අල්ලලා කොණ්ඩේ කැපුවා. කොණ්ඩෙන් අල්ලලා ගහනකොට කොණ්ඩෙන් අල්ලලා ගහන හිඳ ඒ තැනදී මොකද කරන්නේ? කොණ්ඩේ තිබුණොත් ගහන්නේ කියලා කැපුවා කොණ්ඩේ. ආතෝ කොණ්ඩේ කපලා බේරින්නද හදන්නේ කියලා වෙල්ලට වැලක් දාලා හිටන් පැහැණක් දාලා ගැටයක් ගැහුවා ගලවන්න බැරිද? ගලවන්න අන පැනෙව්වා. තෝ ගලවන්න එහෙම නෑ කිය. දැන් කරන්න දෙයක් නෑ. මේ රෑණෙන් අල්ලගෙන ගහනවා. ඉතල කොණ්ඩෙන් අල්ලගෙන තැලුවා.
දැන් අර බිල්ලට දාලා තියෙන රෑණින් අල්ලගෙන ඉහට මෙහට එදැයි සල්නවා. දැන් මේ සිද්ධිය මුල් වෙලා හිටන් අන්තිමට මැරෙන්න ගියා. සියදී විහානි කරගන්න රෑණේම බෙල්ල වැල් දාගෙන මැරෙන්න. මේ කාරණේ බුදුරන් වහන්සේ බුදු වැසින් දැකලා ඒ වගේ මේ තැනදී සෝතාපන්න වෙන්න හේතු වාසනාවක තියෙන කෙනෙක් බව දැකලා ඒ මොහොතේ දේශනා කරුවේ ඒක ධර්මයක් අහලා සෝවන් ඵලයටපත් වුණා. අර ඉවසීමේ හැකියාව වටිනාකම සියල්ල වැටහුණා ඒ බුදුරන් වහන්සේගේ දේශනා කරපු දහම අහනකොට. කරන දෙයක් ඊට පස්සේ ඕන දෙයක් කරපුවා මගේ ස්වාමිදුවට කේස් ගහකවත් මම හිතරි දෙන් දෙයක් කියන්නේ නැහැ හිතන්නේත් නැහැ. මට වෙන දෙයක් වෙච්චා කියලා චිත්ත ප්‍රසාදයෙන් වතුලත් අරගෙන ගියායි කියලා කියනවා. යනකොට අර දැනටි හම්බ වෙලා. තෝ කවදාවත් නැතුව මොකද අත බොහොම හිනහ වෙලා සන්තෝෂයෙන් ඉන්නේ කියලා අහනවා. අර තමන්ගේ ස්වාමිදුව වෙච්ච සිද්ධිය කිව්වා. අන්නේ පාපේ එදා ගෙවිලා ගියා. ඒකට හේතුවක් තියෙනවා ඊට එහා බුද්ධාන්තරයේ. ඒ රජ්ජුමාලා කියන්නේ සිටුවරියා. ඒ රජ්ජුමාලා කියන සිටුවරියට හිටියා දාසියා. ඒ දාසිය තමයි මේ කාලේ හිටපු සිටුදුව. රජ්ජුමාලා හිටියේ ඒ සිටුදුවගේ දාසියක් වශයෙන් දැන් මේ සැරේ. එදා රජ්ජුමාලා කියන එක නම් එදා සිටුදුව. දැන් ඉන සිටුදුව එදා එයාගේ දාසියා. ওই විදිහෙම දුක් කරදර දෙනකොට එයා එක්තරා පින්දහම් කිරසක් කළා. අරවා ඉවසාගෙන. හැබැයි ඒකේ එක්තරා දැඩි පැතුමකුත් තිබුණා. මේ කරන පුණ්‍ය ශක්තියෙන් කවදා හරි මට අද ගහන ස්වාමිදුව මට දාසියක් වෙන්න ඕනේ. මේ පින්න ශක්තියෙන් මම සිටුවරියක් වෙන්න ඕනේ. එහෙම පින් කළා. හැබැයි පැතුම ඒ විදිහෙම ඉෂ්ට වුණා. අන්න එහෙම වෙලා තමයි රජ්ජුමාලා දාසියක් කියලා හරතැන තිලඟම උපන්. දැන් මේක ලස්සන වෙනා මේ ගනුදෙනු යන හැටි. වචනේ ගනුදෙනුව පවා කොච්චර දුර යනවද? මෙහෙම ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අවස්ථාව තියෙනවා. ඔය එක්තරා මව් කෙනෙක් සහ දුවෙක් පල් පූජා කරන්න ගිහිල්ලා වෙච්ච සිද්ධියක් ගැන. ඉතින් සැලොඩි කියලා අම්මට කතා අම්මා කිව්වා අර මොකද දොහන කරන්න ඉස්සලා මල් පූජා කළේ යකෝ උඹ සැලොඩියක්ද කියලා. මෙහෙම අහපු කතාව මන් නෙමෙයි උඹයි සැලොඩි කියලා අම්මල දොස් කිව්වා. නමුත් කතාවෙන් ඉවරයි. නමුත් බොහෝ කාලයකට පස්සේ අර කියන විදිහටම සැඩොල් කුලයක උපන්නා. අර සැඩොල්ලි සැඩොල්ලි කියාගත් එක බල දුන්න හැටි දෙන්නට. ලෝක සම්මතියේ දුක් විඳින ඒ වගේම නීච වෙන කුලයක ගිහිලා අර කියන වචෙන්ට විපාක විඳින්න සිද්ධ වුණා. ඒක වචෙන්ට කොච්චර කල් විපාක විඳින්න ඕනද? දැන් මේක තමයි අපි දකින්න ඕනි. එතරම් භයානකයි. සසල ස්වභාවය. ඉතින් දැකලා හිටන් අපි ඔක සුද්ධ කරගන්න ඕනේ. හැකි තරම් දුරට මේ අන්‍යෝන්‍ය සම්බන්ධයන් හැම දෙයක්ම අපි ගෙවලා ඉවර කරගන්න බලන්න. මේක ගෙවලා ඉවර කරන්න බෑ නිකන්. මේ ශාසන ආශිර්වාදයේ ශාසන චිත්ත ප්‍රසාදයේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා වාගේ ධර්ම අවබෝධයක් ලබාගින් ලබන්නා වූ ධර්මඥානයේ මාත්‍රියක් හරි පහළ වුණා නම් ඒ පහළ වීම නිසා බෞද්ධත්වයේ වටිනාකම දැක්කා නම් ඒ ගුණේ පිහිටිය කෙනෙක් ඉන්නවා නම් සෝවාන් මාර්ග අනුගාමික ඵලලාභී කියන මෙතන පටන්ගෙන ඒ අෂ්ටාර්ය පුද්ගලත්වයේ උන්වහන්සේලා ඇති වෙන සිතිවිල්ලක් ආවත් ඒ සිතිවිල්ල පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් වෙනවා. ප්‍රමාණ කරන්න මිමි නෑ. මෙන්න මෙච්චර විනක් මේක කියලා කියන්න බෑ. උන්වහන්සේලාට ඇති වෙන චිත්ත ප්‍රසාද අන්නිබඳු ප්‍රසාදියා කරන් තමයි අනුමෝදන් කරන්නේ අප්‍රමාණ ලෝක සත්වෙන්ට. මම මේ අද කරගත්ත චිත්ත ප්‍රසාදේ විහිදිලා පැතිලා සුඛිත මුිත වේවා. මගේ යමෙකුට අවඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් වුණා නම් අද මේ මහා ආශිර්වාදයේ වන්දියක් වශයෙන් ගිවිලා මාත් නිදහස් වෙලා අවුන්ටත් යහපත වේවා. මෙන්න මේ ආදි වශයෙන් මේ කියන්නේ මොකද්ද? ඔය කියන ණයකවලා නිදහස් වෙන ක්‍රමී. ඔන්න ඔය ඩිය කරගෙන ගියොත් කොතනකවත් ඉපදිලා හිටන් මතුවට ওই જાතියේ දුක් කරදර ගෙවන් තිබුණ මගක් තිබුණා නම් ඒක නිදහස් වෙනවා. ඒකයි කාරණේ. ඉතින් ඒක තෝරා ගන්න ඕනේ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙන. ඒ නිසා මේ දිමාපිය දරු ආදි වශයෙන් එක්කෙනෙකුට විතරක් මේක පටවන්න යන්න එපා. Taman දකින්න ඕනේ මේ හැම හේකරම හේතුවක් තියෙනවා. Tamanුත් කවදා හරි මේ જાතිය කරලා තියෙනවා. ඒ જાතියේ අන්ට දුක් කරදර දීලා තියෙනවා. දීපුවා තමයි මටත් මේ කැරේ කැරේ කියන්නේ කියලා පළමුව ඒක හිතන්න ඕනේ. එහෙනම් මම සූදානම් වෙනවා කියන වදෙන් දරින මන්නම් කාටවත් කරදර කරන්නේ කරන්නේ මටම තමයි මුම් මේ කරදරන්නේ හේන හත ගහන්න ලැමුන්ට කියලා කිව්වොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ. දහම් මගක් මෙහිල යනවා. සාපයක් තවත් නැගෙනවා. සසර ගමනක් හැදෙනවා මිස සසර නිවීමක් නම් ඉන්නේ නැහැ. ඉතින් ඔක හොඳට තේරුම් බර ගන්න ඕනේ.
අපි යමිකුට අපි කරදර එනවා නම් කවදාහරි අපි අපින් කාට හරි කරදර ඒ වගේ වෙලා තියෙනවා. ඒවැයි විපාකේ තමයි අපි කරා ඉන්නේ. නියෝග හොඳට තෝරා ගන්න ඕනේ.